මේ කොරතට පත්තින දේවාලය. කඩුවෙල නගරයාවට කඩුවෙල පත්තින දේවාලය පිහිටක් පිහිටලා තිබෙනවා. මේ කඩුවෙල ආසන්නේ කඩුවෙල කුමාගම 690 බස් පාරේ තියෙන කොරතට තියෙන පත්තින දේවාලය තමයි මේ තියෙන්නේ. මේ කොරතට පත්තින දේවාලයේ වාර්ෂිකව විශේෂයෙන් ඇසළ මාසය ආසන්නයේ ඇසළ උත්සවය පැවැත්වෙනවා. පත්තින දේවියන්ට පුද පූජා කිරීම සඳහා මේ එම පුද පූජා පැවැත්වෙන අතරතුර පැවැත්වෙන ගම්මඩු පැවැත්වෙන ස්ථානය තමයි මේ තියෙන්නේ. අපි දැන් පත්තින දේවාලයේ ඇතුළට ගමන් කරමු. මේ පත්තින දේවාලයේ ප්‍රධාන දේවාලයේ පත්තින දේවාලයේ ඒ වගේම තවත් දේවාල කිහිපයක්ම තිබෙනවා. විශේෂයෙන් විසුණු දේවාලයේ, කතරගම දේවාලයේ, නාට දේවාලයේ, සමන් දේවාලයේ වගේ තවත් දෙවියන් කිහිප දෙනෙක් සඳහාම පුද පූජා පැවැත්වීමට දේවාල කිහිපයක්ම පිහිටා තිබෙනවා. මේ තිබෙන ප්‍රධාන පත්තින දේවාලය මේ දේවාල පරිසරයේ කුඩා විහාරකයේ පිහිටා තිබෙනවා. ඉන්නතර විෂ්ණු දේවාලය මේ කතරගම දේවාලය නාට දේවාලය මරොට්ට දේවාලය තියෙනවා. එයාගෙම බෝධින් වහන්සේ නමකුත් පිහිටා තිබෙනවා. එම දේවාල බිම පැමිණ සෑම දෙනෙක්ම මේ බෝධින් වහන්සේට නමස්කාර කරලා බෝධින් වහන්සේ වන්දනාමාන කරලා තමයි පත්තින දේවාලයට පත්තින දිව්‍යයන් උදෙසා බුද පන්ත පූජා කිරීමට මේ බෝධින් වහන්සේ සිටින ස්ථානයට කොරතට පත්තින දේවාලයේ දිස්සන ආකාරය. මේ පත්තින දේවාල පරිසරයේම තවත් එක් පසකින් තවත් දේවාල දෙකක් පිහිටලා තිබෙනවා. විශේෂයෙන් දැඩිමුණ්ඩ දේවාලය, සුමන සමන් දේවාලයත් මේ පරිසරයේම තිබෙනවා. පත්තින දේවාලයේ ඇතුළට ගමන් කරති වෙන්නේ. පත්තින දේවියන්ගේ පිළිමය පත්තින දේවියන් උදසාට ඇතෙන දෙව් විමන
මේ ස්ථානයේ තමයි බැතිමතුන් සහ යාතිකයන් පැවැත්වෙන්නේ. මේ සඳහා මේ දේවාලය භාර කපු මහත්මයා එක්මන් විජේතුංග කපු මහත්මයා තමයි කටයුතු කරන්නේ. දේවාල බිමේ සිට අවට දිස්සන ආකාරය මේ සුන්දර පරිසරයක තමයි තිබෙන්නේ. මේ දේවාල ආසන්නෙම තමයි කොරතොට කන්ද පිහිටා තිබෙන්නේ. කොරතොට කන්ද දේවාලයට ඉහළින් තිබෙනවා. මේ ඈතින් දිස්සෙන කොරතොට කන්ද දේවාලය සමගමයි තිබෙන්නේ. ඉතිවිසෝ භගවන්ද බිලිහිඳ බලි රජු රොන්ගේ නල්ලේ නෙතම කාගෙන රංවරුවෙන් ගොඩ බැත ඔරමාල පත්තිනි මල් පත්තිනි සරු පත්තිනි හිනි පත්තිනි සත්පත්තිනි යනමින් අරවරන් ලබාගෙන මතු බුදු වෙනවා ගත්තිවා දේශවැදී නම් එසේම මහානු බල සම්පන්න වැඩ ඉදෙන්නා වූ මතෝ බුදු බව ප්‍රාර්ථනා කරමින් දෙදෙන්නා වූ පින්වත් සත්පත්ති නියම්මේ වාර්ත වැඩමුදුන්පත් කරගෙන මේ දේවගත්තා විදෙන් එල්ලා සිටින්නා වූ දේව පිහිටනම් දේව කරුණාවනම් දේව රැකවරණේ නම් දේවා රක්ෂාවනම් ඔබවහන්සේගේ මෙවිනි මේ දෙවෙන් මාලිගාවට අයත් ඒ හින්දක වඩා ගම් කොටුවක මේ දේවාල පරිශ්‍රයේ තවත් කොටසක තවත් දේවාල කීපයක් තිබෙනවා. තවත් දේවාල කීපයක් තියෙනවා. දේවාලය අති විශාල පැරණි මුග රුක්ෂයක් එවැගේම නාරුක්ෂයක් දේවාල භූමියේ යම්කිසි දිව්‍යමය ගතියක් පවා පෑමට සමත් වෙනවා. මේ